සුන්දර පැංචා. ඔන්න අද කතාව යාළුවෝ දෙන්නෙක්ගේ එකමුතු කමෙන් නයිහාමිට දුන්න අපූරු තඩුවමක් ගැන. ඔන්නේ ගෝමාත්‍තික කාලෙක කැලෑ ගම්මානෙක කිකිලි හාමි කෙනෙක් හිටියා. මේ කිකිලි හාමි තමන්ගේ පැටව තුන්දෙනාත් එක්ක එයාලගේ ගෙදර හරිම සතුටින් කාලය ගත කළා. කෑම හොයාගෙන කාලා සමගියෙන් සතුටින් කාලය ගත කළා. මේ කිකිලි හාමිගේ ගෙවල් ළඟම ගෙදර තමයි පූස්රාල හිටියේ. මේ පූස්රාල ටිකක් දඟයි. උදේ ඉඳන් හවස් වෙනකම්ම සෙල්ලම් කර කර දඟ වැඩ කර කර තමයි කාලය ගත කළේ. මේ දඟකාර පූස්රාල මේ කිකිලි අම්මටයි පැටව තුන්දෙනයි හරියට කරදර කළා. එයාලගේ පස්සෙන් ඉදෙව්වා. පුංචි කුකුළු බැටවට කරදර කළා. ඔන්න ඔය විදියට බොහෝ බයක් කරදර මේ පූස්රාල මේ කිකිලි අම්මටයි පැටවුන්ටයි නිතර නිතර කළා. අනේ ඉතින් කිකිලි අම්මා බැරිම තැන පඳුරකට වෙලා පැටවුත් එක්ක හැංගිලත් බලන් හිටියා මේ පූස්රාලගෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔය විදියට කාලය ටික ටික ගෙවිලා ගියා. ඔන්න තවත් අලුත් දවසක පූස්රාල කැලේ පුරා නඟ කරමින් දුව පැනමින් අවිද ඇවිද යන වෙලාවේ දඩයක්කාරී කඩවපු උහුලකට අහුවෙලා. අනේ ඉතින් බේරෙන්න බැරුව මහ හයියෙන් කෑ ගහනවා අනේ මාව බේර ගන්න කියලා. කිකිලිහාමට ඇහුණා මේ පූස්රාල කෑ ගහන ශබ්දේ. තමන්ට කොච්චර කරදර කළත් මේ පූස්රාල කරදරයක වැටලා කියලා කිකිලිහාමේ තමන්ගේ පැටව ටිකත් එක්ක ඉක්මනින් ඉක්මනින් පූස්රාල කෑ ගහන දිහාවට ආවා. ඇවිල්ලා මෙන්න මෙහෙම ඇහුවා. පූස්රාල කරදරයක වැටෙනවා මේ පූස්රාල මට කරදර කරන්නේ නෑ කියලා පොරොන්දු වුණොත් පූස්රාලව මං අත බේර ගන්නවා. මම පොරොන්දු වෙනවා. අදින් පස්සේ මං ඕකනට කවදාවත් කරදර කරන්නේ නෑ. ඔන්න ඔය විදියට පොරොන්දුවත් අරගෙන කිකිලි හාමි තීරණය කළා පූස්රාල හාමිව මේ කරදරෙන් බේර ගන්න. කිකිලි හාමි හොටෙන් නැනලා ඇනලා පූස්රාලගේ කකුල පැටලිලා තිබුණු ලනුව කැපුවා. අනේ පූස්රාල හාමිව බේරගත්තා. පූස්රාල හාමි කිකිලි හාමිට පොරොන්දු වුණා ආයේ කවදාවත් මං ඔයාලට කරදර කරන්නේ නෑ කියලා. ඔන්න එදායින් පස්සේ කිකිලි හාමිගේ පැටව එක්ක කිකිලි හාමි එක්ක පූස්රාල හරි සතුටින් කාලය ගත කළා. එයාලට කරදර කළේ නෑ. ඔන්නෝම කාලය ගත වෙලා යද්දී එක දවසක් මේ කැලේ හිටපු නපුරු නයි හාමි කෙනෙක් මේ කුකුල් හාමිගේ ගෙවල් පැත්තට හිමින් හිමින් නැදී ඇදී එනවා පඳුරක් හොයා ගන්න හිතාගෙන. නයි හාමි පඳුරක් ළඟට ගිහලා තමන්ගේ ගොදුර අල්ල ගන්න හොඳම වෙලාව එනකම් බලාගෙන හිටියා. ඉඳලා එක පාරටම පැනපු ගමන් කුකුල් පැටිය කල්ලගෙන ඉක්මනින් ඉක්මනින් බඩ ගාගෙන ගියා. අනේ කිකිලි හාමි මහ හයියෙන් කෑ ගැහුවා එයාගේ පැටිය අරගෙන යන්න එපා කියලා. කිකිලි හාමි මේ අවනඩුව කාට කියන්නද කියලා කල්පනා කළා. මේ නයි හාමි යන පැත්තට එලවගෙන එලවගෙන මේ කිකිලි හාමි ගියා. අනේ ඉතින් කිකිලි හාමිට උන කරදරේ ගැන දුවලා දුවලා ඉක්මනින් නැවිලා පූස්රාල හාමිටත් කිව්වා. පූස්රාල හාමිට හොඳටම කේන්ති ගියා. කිකිලි හාමිත් එක්ක ඉක්මනින් ඉක්මනින් ගියා මේ නපුරු නයි හාමිව අල්ලගන්න. තරහා ගියම පූස්රාල හාමි ඉක්මනින් ඉක්මනින් නැවිලා මේ නයි හාමි කුකුල් පැටිය අරන් යනකොට පූස්රාල හාමිගේ නියපොතු වලින් මේ නයි හාමිට ගහලා ගහලා තුවාල කළා. අනේ නයි හාමිගේ ලේ
බේරෙන්න පටන් ගත්තා. වේදනාවෙන් ඉන්න බැරි වුණු නයිහාමි කුකුළු පැටියා කටින් එළියට දැම්මා. වේදනාවට පත් වුණු නයිහාමි පන බේරගෙන ඉක්මනින් ඉක්මනින් ඇදලා ගියා. කිකිලිහාමිගේ පැටියා නයිහාමිගෙන් බේරලා දීපු එකට කිකිලිහාමි පුස්තාලහාමිද ස්තුති කළා. පුස්තාලහාමිත් කිව්වා, අපි හැමදාම හොඳ යාළුවෝ වෙලා එකමුතුවෙන් හිටියොත් අපිට කාටවත් කරදර කරන්න බෑ කියලා. ඔන්න ඉඳන් පස්සේ හැමදාමත් මේගොල්ලෝ සතුටින් ජීවත් වුණා.